රැඳම කියන්නම් පිටපත් වෙනස් වුණු නිසා කතාවේ ඉස්සරහට වෙන්න තියෙන සිදුවීම. ඒ තමයි අමීෂගේ ලෙඩේ ලංකාවේ දීම සුව කරන්න පුළුවන් විදියට කතාව ලියන එක. ඔයාලට මතක ඇති අමීෂට මේ ලෙඩ හැදුනට පස්සේ හැමෝම කිව්වේ එයව සනීප කරගන්න අවස්ථාව තියෙන 50% කියලා. ඒකත් අනිවාර්යෙන්ම රට අරගෙන ගියන් තමයි සනීප කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම තමයි මුල් පිටපතේ තිබ්බේ. ඒ අර මම කලින් කිව්වා වගේ රවීගේ චරිත නැවතත් කතාවට එන්නේ නැති නිසා එයාලේ පිටපත වෙනස් කළා ලංකාවේදීම අමීෂව සනීප කරන්න පුළුවන් විදිහට. ඒ වෙලාවේ මෙයාලා කල්පනා කළා කොහොමද අමීෂව ලංකාවේදී සනීප කරගන්න පුළුවන් විදිහට කතාව ලියන්නේ කියලා. ඒ වෙලාවේ මේකට විකල්ප දෙකක් ආවා. පළවෙනි එක තමයි ඔයාට මතකද අවන්තව සනීප කරපු ගමේ වෙද මහත්තයා. අන්න එයා හරහා අමීෂව සුව කරලා නැවතත් වෙද මාමගේ දුව තමීරව නැවතත් කතාවට ගේන්න උත්සාහයක් තිබ්බා. ඒත් ඒ වෙලාවේ ලොකු ප්‍රේක්ෂක විරෝධයක් ආවා. එයාව නැවතත් කතාවට ගෙනල්ලා අවන්තගේ දෙවුමිගේ ආදරයට කරදර කරන්න එපා කියලා. ඒ නිසා වෙද මාමගේ කොටස් කතාවෙන් ඉවත් කරන්න ඕනා. ඊට පස්සේ තමයි ආනන්දගේ යාළුවෙක් වෙන ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයක් කතාවට ගේන්නේ. ඒකෙන් වාසි දෙකක් කතාවට වෙනවා. ඒ තමයි අමීෂ සනීප වුණාට පස්සේ ඒ ගෞරවය කෙලින්ම යන්නේ ආනන්දට. මොකද ආනන්ද තමයි මේ ඩොක්ටර්ව අවන්තට හඳුන්වලා දුන්නේ. අනිත් වාසිය තමයි ජම්ම වෛරක්කාරයෝ වෙලා හිටපු අමීෂ සහ ආනන්දට නැවත මිත්‍ර වෙන්න හේතුවක් වෙනවා. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනි දෙයක්. මොකද ළඟදීම ගන්න ඉන්න දෙවුමි සහ අවන්තගේ විවාහයට දෙමව්පිය ආශිර්වාද අනිවාර්යෙන්ම ඕනි. ඒ වෙනකොට දෙන්න යාළු වෙලා ඉන්න ඕනි. මම අර මුලින්ම කිව්වනේ අමීෂ රට යන්නේ නැතුවම සනීප වෙනවා කියලා. ඒකට තවත් හේතුවක් තමයි අමීෂ රට ගියොත් ඒත් එක්කම තවත් ප්‍රධාන චරිතයක් මේ කතාවේ තාවකාලිකව ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අවන්ත. ඔයාට මතක ඇති එක් තැනකදී ඩිලාන් බොස් මේනකට කියනවා අමීෂත් එක්ක මම යන්නේ නැහැ, බොහෝ දුරට යන්නේ අවන්ත විතරයි කියලා. හැබැයි මේ වෙලාවේ තාවකාලිකවවත් අවන්ත කතාවෙන් අයින් කරන්න බෑ. මොකද දැන් හැමෝම බලන් ඉන්නේ දෙවුමි සහ අවන්තගේ ආදරය දිහා. ඉතින් ඒ නිසා අමීෂ අවසානයේ රට යන්නේ නැතුව ලංකාවේදීම සුව වෙයි කියලා තමයි අපිට ආරංචි වුණේ. ඔයත් ඒක එහෙමම වෙයි කියලා හිතන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වගේ අලුත්ම ආරංචියෙත් එක්ක ඔයාට හැමෝටම කලින් හැමදාම අලුත් වීඩියෝ බලන්න